අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද 3 වෙනි දවසටත් අපේ ප්‍රශ්න විචාරාත්මක නැත්තම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිවාරයේ ආරම්භ කරමු. අපි ගජවීර පාසකම්මගෙන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිවාරයේ ආරම්භ කළ දෙන්නේ. සයින්හන්ස අද ප්‍රශ්න 12ක් ඉදිරිපත් වෙලා තිනවා. ඇයින දිනුවක් තියෙනවානේ. එයින් එකක් මේ භාවනා කමඨානට අදාළ නොවන ප්‍රශ්නකුත් තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මනේදී සක්මන තුල සිටගෙන හොඳින් පාද කෙරෙහි සිට පිහිටුවීමි. ඇවිදින විටද පාදවල චලනය වම් පාදයේ එසවීම ගෙන යාම තැබීමද දකුණු පාදයේ එසවීම ගෙන යාම තැබීම ලෙස මෙනෙහි කළෙමි. එය තුල සිත මනාව පිහිටා ඇති බව නිරීක්ෂණය විය. ඉන්පසු පාදයේ ඇතිවන වේදනාව වරහන් ඇතුලේ පොළවේ ස්පර්ශ වන විට දැනෙන විඳීම පිළිබඳ සිත පිහිටුවීමි. එම එය වම් පාදයේ ඔසවන විට දකුණු පාදයේ මත වැඩි තෙරපුමක්ද එය විලුඹේ සිට ඇඟිලි දෙසටද විය. දකුණු පාදයේ එසවීමේද වම් පාදයේ මත එසේ සිදුවිය. මේ අතර වම් පාදයේ ඉදිරියට ගෙන යන විට මුළු ශරීරයම දකුණු පාදයේ මත පිහිටන තෙරපුම සමග ඉදිරියට යොමු වන බව නිරීක්ෂණය විය. මෙය පියවර කීපයක් නිරීක්ෂණය කළෙමි. නමුත් ටික වේලාවකින් සිත තුල එම මෙනෙහි කිරීම වෙන්වෙන් වශයෙන් නිරීක්ෂණය නොවිය. සියල්ලම එකම ගොඩක් ලෙස පැතිරි ඇති බවද දැනුනි. මේ සමග සිත අතීත සිතුවිලි ඔස්සේ විසිර ගිය බවද එය දැන නැවතත් සිත පාදවල සක්මනට යොමු කර ගතිමි. එය පාද දෙකේ චලනයේ අවස්ථාවෙන් වෙන් වශයෙන් නිරීක්ෂණය කිරීමෙන් දැන ගතිමි. ගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මන තුල එකම ගොඩක් ලෙස පැතිරි තිබුණු අවස්ථාවේ සිත ඒ තුල නියමාකාර ලෙස වෙන්වෙන් වශයෙන් මෙනෙහි නොවේ. ඒ තුල සිත විසිරී යන බවක්ද දැනිනි. මෙම අවස්ථාවේදී කෙසේ පිළිපැදිය යුතුද යන්න කරුණාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අද ගොඩක් වෙලානේ අපිට එක එක නගිනලා සාකච්ඡා කරන්න. නමුත් මේ කෙනාගේ මම අහන්න කැමතියි. අර එක එකක් වශයෙන් මම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කර කර ඉන්න අවස්ථාව සහ මුළු එකම සමස්තය වශයෙන් ඇවිදිනා වගේ පේන අවස්ථා දෙකෙන් කොයි එක වඩා හොඳද කියලා මේ භාවනා කරපෙකන වචනකින් අපිට උත්තරයක් දෙනවා. මේක ලොකු උදව්වක් වෙනවා කාටත්. කොයි අවස්ථාවද වඩා හොඳයි කියලා හිතන්නේ? එක එකක් බම දකුණ වශයෙන් පේන වෙලාවද නැත්නම් සමස්තයක් වශයෙන් පේන වෙලාවද? කැමැති දත උසන්. කොයි එකද හොඳයි කියලා හිතන්නේ? සමස්තයක් වශයෙන් පේන එක. ඔව් ඒක වෙනවනම් සමස්තයක් වශයෙන් වෙනකොට මොකද්ද කරන්න කියලා ප්‍රශ්න නගන්න එපා. පුළුවන් තරම් බලන්න මෙනේ කරමින් කරමින් ගිහිල්ලා මුළු එකම පේන්න ආරින්. පේන්න ඇරියට පස්සේ අපි ඒකට කියන්නේ gediy pitin ඇවිදිනවා කියලා වචනයක් අපි හදලා තියෙනවා. ඇවිදිනවා gediy pitin ඇවිදිනෙච්චරයි. ඒක ආවට පස්සේ කොච්චරලා ඉන්න පුළුවන්ද? ඒතකොට හිත කොච්චර ප්‍රශ්න නගනවද කියලා. එහෙමයි. හිත හරියට කරන මේක කරනද අර කරනද මොකද කරන්නේ කියලා මොකද හිතට නිකන් ඉන්න දන්නේ නැහැ. කෙලෙස් නැත්තනකට දාපන්ට පස්සේ ආ පුදුම ප්‍රශ්න තෝගයක් ආන. එයා පුදුම කොට පෙරක දොර කන්දේ කරපෙන් ඉන්න කියන තේනේ. දැන් මේක වඩා හොඳයි gediy pitin ඇවිදිනවා. මොයිද බහිටමන් කරවන්නේ ඉන්න බෑ. දෙක මුලින් සඳහන් කරලා තියෙනවා වේදනාව කියලා මෙතන සඳහන් කරන්නේ පය බිම තැමි වේදන්නේ විදීම් කියලා. කවදා හරි සැප දුක් දෙක වේදන අතහැරලා ඔය පය තියෙනකොට තියෙන විඳීමේ හිත නතර වුණා නම් ඒක තමයි නිවන කියන්නේ. ඒක විඳීමක් වුණාට ඒකේ සැප දුකක් නැහැ. ඉතින් ධම්මදින තෙරින්නාංශේ කියනවා සැප දුක නැති විඳීම දන්න එක සැපක් නොදන්න එක දුක. මොකද අපි දන්නේ සැප දුක් දෙකනේ. අර මැද තියෙන විඳීම් ටික අපි අතහැරලානේ ජීවිතය ගත කරන්නේ. සවි කක්කමයි අත ගන්න. කොයි වෙලාවක හෝ සැප වේදනා දුක් වේදනා මැද තියෙන මේ විඳීම් සැපකුත් නැති දුකකුත් නැති එච්චරයි කුසල් අකුසල් නැති තැන. ඒක නිවන නෙවෙයි. මේකේ වැඩි වේලාවක් ඉන්න පුළුවන් නම් ගමනක් යනකොට වැඩි වේලාවක් පය පොළවේ තියෙනකොට තියෙන විඳීම් ටිකත් එක්ක යන්න පුළුවන් නම් ගමනේ කිසිම වෙහෙසක් ඉන්නේ නැහැ. කදාකත් වෙහසක් එන්නේ නැහැ. වෙහස එන්නේ සැප දුක් වේදනා එක නටන්න ගියොත්. ඒ නිසා බුදුසසුන කියනවා අන්ත දෙක අතහරින්න සැප දුක් දෙක අතහැරලා මැද තියෙන හුස්ම ගන්නකොට දැනෙන දේ. පය තියෙනකොට දැනෙන දේ.
වතුට්ටිය බොනකොට දැනෙනද? බට්ටිය කනකොට දැනෙනද? විඳීම් තමයි නමුත් සැප දුකට වැටෙන්නේ නැහැ. ඒක දන්නවනම් සැපක් නැත්තම් දුකක්. ඒ නිසා අපි ජීවිතේ ගත කරලම තියෙන්නේ අර සැප දෙන තැන අතහැරලා අන්ත දෙකත් එක ගත කරලා පිටිපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්න. දෙවන කමඨහන් වාර්තාව. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරියංක භාවනාව. මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. ඉඳගෙන ඉරියව්ව දෙස බලා සිටින විට ඇතුළත හිස් බව උදරයේ තද ස්වභාවයේ වැටහි. මෙසේ බලා සිටිනා විට සිතුවිලි විතර්ක සිතට ගලා එන බව වැටහුණි. මෙම සිතුවිලි වලට ගලා යන්නට ඉඩහැර බලා සිටින විට එම සිතුවිලි නොමැතිව ගොස් තිරේ නලියෙන ස්වභාවයක් පෙනේ. මෙසේ වරින් වර සිතුවිලි ගලා යනවා නැවත නලියෙන ස්වභාවයක් පේනවා. වශයෙන් මාරු වෙන බව පෙනුනි. කයේ ඇතුළත සැහැල්ලුව පමණි. සහල්ුව පවති. පසුව ටික ටික මෙම නලියෙන ස්වභාවයේ අඩු වී ගොස් ඇතුළත මීතුම පිරුණු වැනි ස්වභාවයක් පෙනේ. එවිට සිතුවිලි කිසිවක් නොමැති බව වැටහි. මෙසේ වාර කීපයක් සිදු වුනි. මුළු එක ලෙසට බලා සිටිනා විට කයේ පිටතත් ඇතුළත් කුහරයක් ලෙස දැනේ. වරින් වර නලියන අවස්ථාව හා සිතුවිලි වරහන් ඇතුළේ ගොරෝසු නොවන වලට මාරු වෙන අවස්ථාවේදී එම සීමාව වරහන් ඇතුළේ මාරු වීම සියුම් වී ඇති බවත් එනිසා වැඩි වේලාවක් සිහිය පැවැත්වීමට හැකියාව ඇති බව වැටහේ. සක්මන් භාවනාවේදීද වැඩි වේලාවක් සතිය පවත්වාගෙන යා හැකි බවත් එනම් පයේ දැනීමට සිතගෙන සක්මන් කරන විට විවිධ අරමුණු වලට සිත යන බවත් වරහන් ඇතුළේ රූප ශබ්ද නැවත ඇවිත් අරමුණට යන්නට පෙරදීමෙන් පයේ දැනීමට සිත එන බවත් නිරීක්ෂණය කෙළෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. මේක අර මුල් කොටසේ ලීලා තියෙන විදිහට යම් වෙලාවක හිත ඇතුළට ආවට පස්සේ කය ඇතුළට ආව හිත ආවට පස්සේ ඔන්න හිසවිලි එන්න පටන් ගන්නවා. ඌටත් ඒක රණ්ඩු කරන්තු කරවන්නේ නෝර නලියෙන ස්වරූපයට අඩු වෙනවා. දැන් නලියෙන ස්වරූපෙත් එන්නේ ගා ඒකත් නැති වෙලා විඳුමක් බාටපත් වෙනවා. එසේක් මොකක්වත් කරන්නේ නැතුව ආයෙ නලියෙන ස්වරූපෙන්න. ආයෙ හිතවිලි එනවා තුනම එකයි. මීදුම කිව්වත් නලියවුවත් හිතවිලිත් එකයි. ඔය එකක්වත් එකකින් එකට මාරු කරන්න කාරකයක් අවශ්‍ය නැහැ. මුදෙවි හිත වලට කැමති නැහැ නලියනට කැමති හිත මේ මීදුම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා හිතන් මේ එකක්වත් අපිට ඕන විදිහට නෙවෙයි වෙන්නේ. ඔකද බලාගෙන ඉන්න මේක එක නම් මාරු වෙනවා. අපි මේ එකට ප්‍රිය වෙනවා එකට අප්‍රිය වෙනවා නිකන් පෙට්‍රල් පුච්චන. අපි ප්‍රිය වුණා අප්‍රිය වුණා කියලා වැඩක් නැහැ. ඔය මීදුමම තමයි නලියන බව වෙන්නේ. නලියන බවම තමයි හිත විදිහේන්නේ. ඕකම තමයි රූප වෙන්නේ. ඕක තමයි ශබ්ද වෙන්නේ. එතම යාට නටණ්ඩල කරබන් ඉන්නකෝ බලන්න. ඒකත් එක තීඳු කරන්න නැතුව විනිශ්චය කරන්න නැතුව හැප්පෙන්න නැතුව ඒක වෙන දෙයක් බවටපත් වෙනවා. ඒ නිසා අපිට මේ දේවල් නතර වෙන්නේ අපි වට හැප්පෙන්න කියන නිසා තමයි. අපි මොනවාක්වත් එක හැප්පෙන්න නැති විදිහට එකක් වෙන දෙයක් බවටපත් වෙනවා. තීන දේ වෙන දෙයක් බවටපත් වෙනවා. ඒකෝට ඒකත් එක්කත් හැප්පෙන්න එපා. වෙනත් දෙන්න කියන බත් වෙන මම නැතුවට ඕක වෙනවා. ඔය එකට විතරයි මොකද චෝදනා කරන්නේ. ඊගා වෙනකන් ඉන්නකෝ. ඊගාට ඊගා වෙනකන් ඉන්නකෝ මොකක්වත් නැහැ. ওই චිත්‍රපටිය බලනකොට ද කොල්ලට ඇවිල්ලා දුෂ්ටයා ගහනකොට අපි අඬලා ඇති වැඩක් තියෙනවනේ. එද දුෂ්ටයාට කොල්ලා ගහනකොට hina වෙලා විසිල් ගහලා වැඩක් තියෙන එක හදපු චිත්‍රපටියක් මේ. අපි විසිල් ගහලා මොකක්ද ඇති වෙන්නේ? අපි මේ ජීවිතය කියන්නේ විසිල් ගහන එක තමයි. කවුද චිත්‍රපටියක් නන්නේ අපි විසිල් ගහනවා. මචන් බ්‍රම් කියනවා ආජෙන්ටිනාවේද මේ ආජෙන්ටිනාව නෙවෙයි මෙක්සිකෝ චිත්‍රපටි ශාලාවේ චිත්‍රපටි තිරේ කොන්ක්‍රීට්ලු සාමාන්‍ය චිත්‍රපටි තිරේ හදන්නේ රෙද්දකින් මොකද රත් වෙනව හරියට කොන්ක්‍රීට් දැම්ම පුපුරන ඇයි කියලා අහුවම ඒකේ චිත්‍රපටි බලන්න ඉන්නේ කවුබෝයිස්ලා කියන්නේ ගොපල්ලු ඉතින් කොල්ලට දුස්ත්‍යා ගහනට පිස්තෝලයක් වෙඩි තිනවා ඌටම හිතන්නේ මේ චිත්‍රපටි කියන්නේ ඉතින් අර රෙද්දක් එහෙම තිබු තිල් වෙන හින්දා කොන්ක්‍රීට් වලිනු හදලා තියෙනවා. අපිට ඊට වැඩි විසුනේ අපිට තියෙන්නේ. මේ ප්‍රභාකරන් කියනකොට මෙයින් වලිගේ උඩ තියන්න නටනවා. UNP කාටද ශ්‍රී ලංකා කියනකොට තද වෙනවා. ශ්‍රී ලංකා කාටද UNP කියනකොට තද වෙනවා. අමු කැවිලා වගේ.
මුරුක සම්වැතර දෙමිලා වගේ. ඒ ජවනිකා යොරණකම් කර්මනේ හිටපන්කො. එතකොට වෙන්නේ එක. ඒක තේරුම් ගත්තට පස්සේ වෙනවා අපි මේ කවුදෝ නලවන කවුදෝ නටවන රිමෝට් කන්ට්‍රෝල් එකකින් නටවන නැටවිල්ලක් තියෙන්නේ. නිකමට ඉතින් රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරි බැහැප දවසක් මොකද වෙන්නේ කියලා. කවුරුත් එල පොත්තන් තද කරාට සිග්නල් යන්නේ නැහැ. රහතන් වහන්සේ කියන්නේ රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරි බැහැලා. එක එක නෑල අර පොත්ත මේ පොත්ත මේක වදින්නේ නැහැ. බුදුරජාණන්සේ කියනවා අකුප්පාමේ චේතෝ විමුතිය කාටවත් බෑ මාව කුප්පන්නේ. බලේ මොන පිටුම් මිරිකුවත් මට ගානක් නැහැ. මෙසම මේ දේවල් වලට යnderලා බලානින්න පුරුදු වෙන්නේ. ඒක මම අමර බැල්මක්. අපිට බැරි නිසා තමයි අපි වලිගේ උඩ තියාන තෝතෝ වරපල කියන පොළු අරගෙන ගහ බැනගෙන රණ්ඩු කරන්නේ. මේ වෙන දේ දිහා බලන්න බැරි. නිසා තවදුරටත් මේක මේ දවස් 10 ඇතුළත වෙන්න අරින්ද බලා සිටීම පුරුදු වෙන්න අන්දේක්වා. බලා සිටීම පුරුදු වෙන්න අන්දේක්වා. මුදෝඩ දේවල් වලට වුන්කන් දෙන්න බීරෙක් වාගේ ගොළු එක් වාගේ බම්මණෙක් වාගේ මලමිණියක් වාගේ අපි මේ අයියා වෙන්න ගිහිල්ලානේ ප්‍රශ්නේ තියන්නේ අක්කා වෙන්න හදනවා මුදුන වෙන්න හදනවා ගරු වෙන්න හදනවා ඒකල කක්කා ගා ගන්නවා ගාගෙන ඉවරලා කෑ ගහනවා අසවල කක්කා කරා මං ගා ගත්තා සෝරි එනිසා මේ වාර්තා බොහොම හොඳයි. මේක නට මං කියන්නේ ওই විදිහට ওই දේවල් මාරු වෙන්න අරින්ද එකකට ඔක්කත් අයිතිවාසිකම් කියන්නත් එපා. හදන්න යන්නත් එපා. මොකද හදන්න නතරනටත් ඉස්සෙල්ලා අනිත් එක එනවා. අන්න එකට ලෑස්තිලා ඉන්න, අවදීන් ඉන්න, එච්චරයි කියන්නේ. අතිපූජනීය ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. පරයන්ක භාවනාව. මූලික කර්මස්ථානයේ ආනාපාන සතියයි. පරයන්කේ නිවැරදිව වාඩි වී කය දෙසට සිත යොමු කරමි. දැන් මම මෙතනෙයි මෙනෙහි කළෙමි. ගැඹුරු හුස්ම කීපයක් වැටිනි. හුස්ම නොදෙනි ගියේය. දන්නවායයි මෙනෙහි කළෙමි. කය අඳුරු ස්වභාවයකට පත් වී, කයෙහි දැනෙන ස්ථාන දෙසට සතිය යොමු කළ විට, ඒ තැන් නොදෙනි ගොස් අඳුරට පත් වී, දැන් මුළු කයම දැඩි අන්ධකාරයකි. දැනෙන තැන් කිසිවක් නැත. මම හෝ බාහිර පරිසරය කියා වෙන් කළ නොහැකිය. සියල්ලම සමස්තයකි. ටික වේලාවකදී අන්ධකාරය තුළම පාදයක් තද වෙනවාක් ඇතිවිය. ටික වේලාවක් එහි සිහිය පවත්වා වේදනාව දැඩි බැවින් ඉරියව වෙනස් කෙළෙමි. අන්ධකාර ස්වභාවයේ වෙනසක් නොවිය. වේදනාවද නැතිවිය. ඉන්පසු සාන්ත සුවදායක තත්ත්වයක් දැනුණද සිදු උදය විස්තර කළ නොහැකිය. කාලයද නොදැනින භාවනාව අවසන් කිරීමට සිතන විට ආලෝකමත් ස්වභාවයක් පැවති බවත් සිත හිස්ව පැවති බවත් වැටහින. සක්මන් භාවනාව. ලනුපැදුර මත සක්මන් කිරීම ආරම්භීමි. ලනුපැදුරේ රළු බව මත සිලුතු බව පළමුව විලුඹෙන් පටන්ගෙන ඇඟිලි තුඩු දක්වා පතුල වදින ආකාරය දැනිනි. වම් පාදයේ ඉදිරියට යවන විට දකුණු පාදයේ පසුපසට වී අඳුරු ස්වභාවයකට පත්වන ආකාරයත් වම් පාදයේද එම තත්වයට පත්වන අයුරුත් වැටහිනි. පාද දෙක එකිනෙක මාරු වන අවස්ථාවේදී සිතට අසුනවන අඳුරු බවක් පසු කරන බවක් දැනිනි. සිත සිතවිලි ආදී නිදහසය අවධානයේ පාදවලට පමනි. සක්මන කෙලවර නතර වීමි. දෙනෙත් පියාගෙන කයට සිත යොමු කළෙමි. දෑත දිගේ නලියනවා දැනිනි. හිසේ සිට පතුල් දක්වා ඝන අඳුරක් පැතිරිනි. මා සහ බාහිරය වෙන් කළ නොහැකි විය. එකම අඳුරකි, හිස් බවකි. සියල්ලම ඒකිය වී ඇත. පරිසරයේ පැවති අන්ධකාරය කයද විනිවිද ගියේය. කය කියා වෙන් කළ හැකි යමක් නොවිය. නමුත් කය පැවති සීමාව පුපුරා ගොස් ඇත. එහි පිපිරි ඇති තැන්වල සුදු ආලෝකයක් තිබිනි. සමස්ත අන්ධකාරයකි. පරිසරයේ ශබ්ද රිද්මයකට පැවතිනි. එහි සිත නොඇලුණු සිතවිලි ද නොවිය. සතිමත් බව සමාධිය සහ ප්‍රේමණීය ස්වභාවයක් පැවතිනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මතේ තෙන්න ගියාට පස්සේ ආලෝකේ වුණත් අඳුරුණත් එකයි, ඇතුළුණත් පිටුණත් එකයි. කාලයේ කිද සීමාවක් නැහැ. ওই චිත්තක්ෂණේ විතරයි පෞසිත්ත්ව වෙන්නේ නැති වෙලා. චිත්ත වීදියේ අකුසල් නැහැ. අනික හැම වෙලාවෙම කක්කා. කක්කා. කතා කරන්න හිතන්න කියන්න පුළුවන් හැම වෙලාවෙම කක්කා ගෑවිලා තියෙනවා. නිසා කතා කරන්නේ නැත්නම් කරන්නේ නැහැ. ওই නිකාන් ඉන්නකොට වෙන ඔහි ඒක ඇදිලා යනවා. හරියට ලිව්වට මොකද පෑනේ තින්ත ඉවර වෙලා වගේ.
ඒ වෙලාවේ හොඳටම විශ්වාසයි අකුසල් නැ මේ ජීවිතේ අකුසල් නැතුව ඉන්න පුළුවන් මේ සාගරයේ මැද දිවයිනක් හදා ගන්න පුළුවන් වතුර ගහන්න නැති රැලි ගහන්න නැති දිවරක් හදාන්න පුළුවන් ඒකට ප්‍රිය කරනවද නැද්ද කියන එක වෙනම කතාවක් ඊට පී කරනවද නැද්ද කියන එක වෙනම කතාවක් ඒක අපිට උගන්වන්න බෑ අපිට මේ දිවින හදා ගන්න හැටි කියලා දෙන්න පුළුවන් ඒ සමහරු මේකට පුදුම බයයි මේකට අපනූල් දාන දෙයියෝ ළඟට ගිහිලා කියනවා අනේ වන සිව්පාගටවත් මෙහෙම කරදරයක් නම් වෙන්න බෑ කොහේ හිටියත් දන්නේ නැහැ කයත් නැහැ අඳුරත් එකයි ආලෝකයත් එකයි කවදාකවත් ඒකක් නම් වෙන්න එපා කියලා පතරන. එනිසා අපි විනිශ්චය අතර එකිනෙකට දීලා අපි කියනවා පුළුවන් මේ ජීවිතේ මේ සංසාරේ මේ කක්ක ගොඩේ මේ අසුචියේ පිරිසිදු වෙන්න පුළුවන් චිත්ත වීදි පවත්වන්න පුළුවන් කෙලෙස් නැතුව. එතකොට ওই ටික තමයි තේරෙන්නේ. අපි යන් ඊගා ප්‍රශ්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව අද දින පරයන්ක භාවනාව සිදු කරන විටදී පෙර ලෙසට කය දෙස බලා සිටීමි. එවිට විවිධ වේදනාවන්ද අවට ශබ්දද ඇසේ. ටික වේලාවක් එසේ බලා සිටිනා විට පෙර දිනේ සිදු වූ ලෙස ශරීරයේ මස් සෙලවෙන ආකාරයේද තරංගමින් ගමන් කරන ආකාරයේද හොඳින් දැනුනි. කය දෙස හොඳින් බලා සිටින විට දකුණු අතෙහි ඇඟිලිවල සිට උරහිස දක්වා නහර දිගේ ලේ ගමන් කරනා මෙන් හොඳින් දැනින. තවද දකුණු අතේ ඇඟිලිවලද තවත් ස්ථානවලද මස් ඉතා සියුම් ලෙස සෙලවෙන බවත් යම් අවස්ථාවල ඒවා ගමන් කරන බවත් දැනේ. මුහුණේ කම්බුල හා තොල් ආශ්‍රීතවද මේ ආකාරයට ඇතුළතින් මස් සෙලවෙන ආකාරය දැනුනි. මෙසේ පරියංකේ සිටින විට මුළු ශරීරයේම ඉතා සියුම් ලෙස ඉදිරියට හා පිටුපසට වැනෙන ආකාරයේද යම් අවස්ථාවල දැනුනි. කය එසේ සිටින විට පරිසරයේ ශබ්දද ඇසේ. ශරීරයේ වේදනාද දැනේ. පරියංකේ සිටින විට ඉදිරියට නැවි බෙල්ලද නැවි ඇති බව දැනී යම් අවස්ථාවල හුස්ම ඉහළ ගන්නා විට නාසයේ අග සිසිලක්ද දැනේ. මේ සියල්ලම සිදුවේ ඉතා කෙටි කාලයක් තුලදීය. ශබ්ද ඇහුනද ඒවා විවිධ ශබ්ද නිසි ඒවා හැමතැනටම ඉතා වේගෙන් යන සැටි බලා සිටින්. ස්වාමින් වහන්සේ පෙර දිනේ දේශනා කළ ලෙස ඒ මහා යුද්ධයක් ලෙස දැනුනි. ශබ්දවලටත් කයටත් ගමන් කරද ඒවා තව තවත් කොටස් වලට බෙදී ඒවාට සිට ඉතා වේගෙන් ගමන් කරන බව බලා සිටින්. එය දැන් හරියට මෙතනයි කියා නොවැටුණද ඉන් පසුව හෝ මේ තැන්වලට ගමන් කළ බව දැනින. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී පාද පොළව සමග ස්පර්ශ වන ආකාරය හොඳින් බලා සිටින්. එසේ සිටින විට යම් අවස්ථාවල පාද තබන අවස්ථාවන්ට අනුරූපව හිස ප්‍රදේශය මුහුණේ කම්බුල් දත් හණු ආදිය සෙලවෙන ආකාරය හොඳින් දැනුනි. මෙසේ සිටින විට පෙරහෙසට කම්මැලි බව හා නිදිමත බව දැනෙන්නට විය. මෙය වෙන බව පෙර දැන සිටි නිසා එවිට රාගසිතුවිලි හෝ දේශසිතුවිලි හෝ මෝහසිතුවිලි නැති බව දන්නා නිසා මමම සිත රාගසිතුවිල්ලක් දැමූ විට විදුලිය වැදුනා මෙන් වරහන් ඇතුලේ නිින්දෙන් නැහැරුණා මෙන් දැනුනි. නමුත් එයද හොඳින් බලා සිටියෙමි. යම් අවස්ථාවල එසේ කළ විට ටික වේලාවක් ගොස් නැවත සක්මනට යයි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඉතින් මේ භාවනා කරනකොට රාගසිතවිල්ලක් ගන්න කොහෙන්ද කියලා ප්‍රශ්නේ එනවා. සුපර් මාකට් එකෙන් ගන්න ඕන. මොනවාකටද නෙදියාගෙන ඉන්නකොට ඕක පොඩ්ඩක් රාගසිතවිල්ලක් දාලා බලන්න. ඔය වයසක කට්ටියට ඕක නැතුව කියලා තියෙන දැන්. ඔය කෙල්ලන්න කොල්ලන්න පට ගන්නකොට රාග එනවා. රාග පොඩ්ඩක් දාපුවම ඔන්න භාවනාව නැගිටලා එනවා. ඉතින් කවුරක්වත් මේක කවදාකවත් පොතකවත් දැකලා තියෙනවද? මේ රාගහිතවිල්ලක් දාපන් කියලා කර්මස්ථානචාර්යවරයෙක් කියලා තියෙනවා. එල්ල බැලුවොත් පේනවා කරන්ට් එක වැදුනා වගේ නැගිටලා එනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ සටනේ උපක්‍රමයේ හැටියට සටන් කරගෙන යනකොට කොයි එක ආවත් අපි බය වෙන්න ඕනේ නැහැ. ඒකට අනිත් පැත්ත දාලා බැලුවාම නැගිටවල සම්මර කරන්න පුළුවන්. මුළු රචනෙම ගොඩාක් තියෙන්නේ මේ භාවනා කරනකොට අපි මුළු ඇඟේම සම්බාහනයක් සිද්ධ වෙනවා. මුළු ඇඟේම අභ්‍යංගනයක් සිද්ධ වෙනවා. සවුනා බාත් එකට යනවා අපි. ඉතින් ඒකට වෙන්න අරින්න නැගිටට පස්සේ මසාජ් එකක් දුන්නා වගේ ඇඟ සනීප වෙනවා. කිසිම ක්‍රියාවක් කරනකොට ඕක වෙන්නේ නැහැ. අපි ලෝකේ කරන හැම ක්‍රියාවක්ම අසමබරයි. කිසිම රස්සාවක් කිසිම ඉරියව්වක් සමබර නැහැ.
භාවනා හොඳට tempත් වෙලා යනකොට මුළු ඇඟම සමබරයි. මේක මුළු එකම අභ්‍යංගනික තෙල් ගාලා මසාජ් කරනවා. ඉතින් මසාජ් කළා නැගිටිට පස්සේ පේනවා පෑද් දෙකක් බුදු ඇඳලා නැගිට්ටා වගේ පුදුමාකාර විවේකයක්. ඒකට ලොකු ශාංශයේ දැම්ම වචනේ විස්රාමයේ කියලා. එතන හුදෙකලාව කියලා. ඉතින් ඒකට ඕම සම්බාහන වෙනකොට පයසට යන්නේ නැහැ. බොරු. එහෙම නැති කට්ටිය තමයි ඔය ප්‍රශ්න කියවන එක්කනම වගේ වාසයට යන්නේ. ඇත්ත වාසයට යන්නේ නැහැ. ඉතින් අපි මේකට කරන්න දෙන්නේ නැහැනේ. කිසිම වෙලාවක ඇඟට ඕන දේ කරගන්න දෙන්නේ නැහැ. ඒ වෙනකොට කහනවා, තෙල් ගානවා, ඔය සබ්බ්‍යංගණයට යන්න අරින්. සක්මණේ දිත් වෙනවා තමයිලා. පටියංකේ දිත් වෙනවා. නිදානිනී දිත් වෙනවා. මුළු ඇඟම මසාජ් කරලා තියලා යනවා. ඒකට මොනවත් නොකර වෙන දෙයකට ඉඩාරින එකයි කරන්න තියෙන්නේ. එතකොට මේක කියන්නේ නිෂ්කාශනය කියලා කියන්නේ. නිෂ්කාශනය කියලා කියන්නේ අමාර්ථයන් වලින් අඩු තැන්ට ගෙනත් දාලා ස්නායු සමබර වීමක් වෙනවා. අන්න ඒක වෙන්න මේ ඇඟට වෙන දෙයට වෙන්න දීලා ඉඩරලා බලාගෙන ඉන්න බලාගෙන ඉඳලා බැරිමක ලියන්න ඕනේ. දීපු දවසට තමයි ආනිසංස ලැබෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාවේදී පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරමි. ඊයේ උදේ පරියංක භාවනා හොට වාඩිවුවත් අසාමාන්‍ය තද නිදිමතක් දැනුනි. වෙනදාට එවන් අවස්ථාවල දැස සම්පූර්ණයෙන් පියාගෙන අඩවන් කරගෙන සිටීම ප්‍රයෝජනවත් වූවත් ඊයේ එයද සාර්ථක නොවුයෙන් සක්මන් භාවනාවට මාරු වුනිමි. වේගෙන් සක්මන් කළත් සක්මන මැදදීම නිදිබර ගතිය දැනුනි. අවසානයේ එයද නවතා ඉතා උණුසුම් පානයක් ගැනීමට සිදුවිය. නැවත පරයන්කේදී උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරන අතරතුර අත්හා පා ගැන දැනීම නැතිවිය. ඔළුව දැනුනේ ගල් තොප්පියක් දැමූ ලෙස ඉතා බරටය. අත් දෙක පරඳලාමෙන් ඉතා ලිහිල්ල උකුල මත තිබූ අතර ඇඟිලිවලත් අත්ලෙත් නාඩි වැටීම් වරින් වර දැනුනි. අද දිනේද පරයන්කේදී ස්වල්ප වේලාවකින් ඔළුව ඉතා බරට දැනේ. පරිසරයේ ශබ්ද සියල්ලම වෙනදාට වඩා හොඳින් ඇසේ. ඒ කරදරයක් ලෙස වැටහි. සක්මන් භාවනාවත් එදිනෙදා කටයුතු වලදී සිහිය පිහිටුවීමත් හොඳින් කරගෙන යමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා. නිර්වාණ අවබෝධයම වේවා. ඔව් උඟ දිනෙක ඔය පිරිමි කට්ටේ සැරබීම බොන්නේ ඔය වගේ ආපහු නෑ. නිදිමතක් එනකොට පොඩ්ඩක් පොඩි ඩ්‍රෑමයක් විතර දාගත්තාම ඩ්‍රයිවිං කරන්න පුළුවන් ඕනේ වැඩක් කරන්න පුළුවන්. දැන් පිටරටවල නම් ගෑනු කට්ටියත් ඒක කරනවා. තාම ලංකාවේ ඒක තාම ටිකක් බමයි අපි. නොකරන කට්ටිය නැතුව නෙවෙයි. පොඩ්ඩක් කම්මැලි වෙනකොට මොනවද සර්බීමට අපි ඉපුවාම? අර මේ නිසන්නවනේ ඉල්ලන්න එපා. අපි තාම දින්න පටන් ගත්තේ නැහැ. මේ දෙන්නේ නිකන් උණු වතුරයි, කෝපි, තේයි විතරයි. සර්බීම දැක් තියෙන ඔය ටෙටි බොහොම වටින දේවල්. ඒව තමයි උඟ දෙනෙක් ඔය කුඩු ගහපු කට්ටිය තමයි උඟ දෙනෙක් පිටරටවල භාවනා කරන්නේ. ඒ අර ගත සූස්තිය ගන්න එකම දේ භාවනාව තමයි. ට්‍රාන්සෙන්ඩල් මෙඩිටේෂන් කියන්නේ හිපියන්ඩ කුඩු ගහපු අයට ජීව භාවනාව. ඒස භාවනා කරනකොට නිකන් සැරපීම ගත්තා වගේ. නැත්තම් ගන්න හිතෙනවා. නමුත් ඔය නිකන් සාමාන්‍ය කෝපියකින් shape ලා එනවා මිසක් බරපතල දේවල් අපි ඉල්ලන්න එපා අපි ළඟ නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේ ආරණ්‍යයට ආදුනිකයෙක් මි පරයන්ක භාවනාව. මා පසුගිය දින දෙකේදී ඔබ වහන්සේගේ උපදේශ පරිදි පරයන්ක භාවනාවෙහි යෙදුණෙමි. හුස්ම ගැනීම සහ පිට කිරීම පිළිබඳව නාසයෙන් පටන්ගෙන බඩ දක්වා ගමන් කරන ආකාරය අධ්‍යයනය කිරීමට සිත යෙදුවෙමි. මුල් දවසේ සිතෙහි ඒකාග්‍රතාවයක් නොතිබුණි. සෑම මොහොතකම වෙන වෙනත් සිතුවිලි ආවේය. ඒ අතරම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියටද අවධානය යොමු කෙලිමි. මෙසේ කිරීමේදී ටිකෙන් ටික සිත ආස්වාසය ප්‍රස්වාසය කෙරෙහි රැඳීම වැඩි විය. දෙවන දවසේද නොනවත්වා කෙලිමි. ටික ටික වැඩි වේලාවක් සිත ආස්වාස ප්‍රස්වාසය තුලම රඳවාගෙන සිටීමට හැකි විය. අද උදෑසනේ විශේෂ සිද්ධියක් සිදු විය. භාවනාව ආරම්භ කොට ටික වේලාවක් ගතවන විට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නොදැනී ගොස් සිත පමණක් ඉතිරි විය. බාහිර දේවල් පිළිබඳව සිහිපත් වීම හෝ ශරීරයේ ක්‍රියාකාරීත්වය හෝ නොදැනුනි. ශාලාවේ විදුලි පංකාවේ ශබ්දය පමණක් ඇසෙන්නට විය. මේ ආකාරයෙන් විනාඩි 20ක් පමණ සිටීමට හැකි විය. කකුලේ වේදනාවක් හටගෙන
සිත ඒ දෙසට යමු පසුව කලින් තිබූ නිශ්චලත්වය අත්හිතු හිතුවිනි. මෙම භාවනාව මීට වඩා දියුණු කිරීමට ගතියුතු ක්‍රියාමාර්ගය පහදා දෙනු මැනවි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවද ආරම්භයේදී සිත එක තැනක තිබුණේම නැත. අඩි දෙක තුනක්වත් සිත පාදවලට යොදාගෙන සිටීමට නොහැකි විය. විවිධ දේවල් සිහිපත් විය. පසුපිය දින දෙක තුල ඔබ වහන්සේගෙන් ලැබුණු උපදෙස් පරිදි සිත පාදවලට රඳවා ගැනීමට උත්සාහ කළෙමි. දකුණ වම ආදී වශයෙන් සිටුවත් ඒ ආකාරයට වෙනත් දේවල් සිහිපත් විය. ඒ අතරට වෙනත් දේවල් සිහිපත් විය. දෙවනි දවසේ සවස එක් උපායක් කළෙමි. ඒ යටිසිත පාදවලට යොමුකොට පාදවල ක්‍රියාකාරීත්වය යටිසිතෙන් දැකීමට උත්සාහ කිරීමයි. එය සාර්ථක විය. මුලදී පාද සහ පාදයට වෙනත් සිතුවිලි නොයනසේ කළ හැකි විය. ක්‍රමයෙන් එම ක්‍රියාමාර්ගයම අනුගමනය කරන විට අද උදෑසන එක් ගමන් වාරයක් අවසාන වන තෙක්ම සිත පාදයන් සමග තබා ගැනීමට හැකි විය. මේ තව දුරටත් දියුණු කිරීමට ගතියුතු ක්‍රමවේදය කියා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ සියලු අභිප්‍රායන් ඉතිවේයයි ප්‍රාර්ථනා කරමි. අප ධම්මගට යොමු කරන මේ සේවයේ ඉතාමත් අගය කොට සලකමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සතිය පිහිටවන වෙලාවේදී අපි මොන මොන උපක්‍රම හරහාද සතිය පිහිටවන්නේ? පයට හිත යොදන්නේ, මෙනෙහි කරනවා, හිත යොදනවා. එහෙම කරගෙන යනකොට ඉතින් ටිකක් හරියනවා. නමුත් Tamanට සතුටු ප්‍රමාණයට හරියන්නේ නැහැ. ඒක පුරුදු වුණාට පස්සේ දැම්මට සතිය තියෙන කියලා දැනගත්තට පස්සේ හිත ලැහැත් වෙලා යන්න සතිය නැති වෙන හැටි බලන්න. එතකොට ඔය සක්මන් කරලා කරලා හිත කැඩෙන හැටි බලන්න හදනවා. හිත පිට යන හැටි බලන්න හදනවා. තරහ නැහැ. කේන්ති ගන්න නැහැ. අදාට සම්පූර්ණ අපේ මුලේම වැඩ කරන්න පටන් ගන්නවා. සතිය ඇති කරන්න උත්සාහ කළ සතිය ඇති වුණාට පස්සේ සතිය කැඩෙන තැන හොඳට බලන්න. ඉතින් මේක ගෑනු පිරිමි වෙන තැන. පිරිමි ගෑනු වෙන තැන. අපේ තියෙන ඔක්කොම නැති බරිකන් නැතුව සතිය ඇති කරන්න නෙවෙයි සතිය නැති කිරීමේ කටයුතර සතිමත් වෙන්න පුළුවන් තැනකට එනවා. ඒ නිසා අන්තිමට එක පියවරක් දිගට යන්න පුළුවන් නම් දැන් ඉතින් එහාට පස්සේ සතිය කැඩීම ලෑස්තිලා යන්න. සතිය කැඩෙන හැටි බලන්න ලෑස්තිලා යන්න. සතිය කැඩෙන එක අපේක්ෂා කරගෙන යන්න. ඒක තමයි ඊගා පියවර. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාවේදී මට මුල් දිනවල එකපාරට ආස්වාස ප්‍රස්වාසයෙන් නොපෙනී නොඑක් පාට පාට වලාකුළු රූප ආදේශ ගොඩක්සේ පෙනුණා. මා ඒවා ක්‍රමයෙන් ටික ටික මෙනෙහි කර අයින් කර ගතිමි. ඊට පසු බොහොම වෙහෙසි නාසයේ දෙසටම කෙසේ හෝ සිත යොමාස් සුළං රැල්ල හසු කර ගතිමි. මා වේගයෙන් ආස්වාස ප්‍රස්වාසය කළෙමි. පසුව මට නොදැනීම ටික ටික අඩු වී හිමින් හිමින් ඇතුල් වෙනවා පිට වෙනවා දෙස බලා සිටිමි. ක්‍රමක්‍රමයෙන් හුස්ම රැල්ල මට නොපෙනී නොදැනී ගියේ. එවිට මා තිගැස්සී නින්දෙන් අවදි වූවාමෙන් ඇස්සර බලා සැනසීමෙන් සිටියෙමි. මේ දෙවන දවසේ සිදුවුවකි. එදිනම පිම්බෙනවා හැකිලෙනවා බලා සිටිමි. එයද ටිකෙන් ටික නොදැනී නොපෙනී ගියේය. එවිටද මම තිගැසි ඇස් දෙක ඇරියෙමි. මම මේ දෙකේදීම විශාල සතුටක් සුවයක් ලැබුවෙමි. මේ භාවනා දෙකම දින දෙකේදී කරගත් දෙයක් සහ සිදූ දෙයක් මෙය හරි වැරදි පෙන්වා දෙන මෙන් ඉතා යටහත් පහත් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සක්මන් භාවනාව. දෙවනි දිනේ සක්මන් කරන විට මට වැලි මඩුවේ වැලි සියුම්ව පැහැදිලිව කකුලේ විලුඹේ සිට ඇඟිලි තුඩු දක්වා දැනුණා. ටික වේලාවක් යන විට පොළවේ තෙත ගතිය දැනුණා. ඒ ටික වේලාවක්ද කිසි දෙයක් නොදෙනී යටිපතුල් දෙක ලෑල්ලක් වගේ දැනුණා. පසුව සවස උඩ මඩුවේ ලනු පෙදුරේ සක්මන් කරන විට පළමුව ගොරෝසුවට දැනුණා. ටික වේලාවක්කින් යටිපතුල් දැවිල්ලක් ගත්තා. මම ඒ මෙනෙහි කර දැවිල්ලක් දැවිල්ලක් කියා ටික වේලාවකින් යටිපතුල් හිරිවැටි යටිපතුල් වල මඩ තැවරුණා වගේ දැනුණා. මම කකුල් ඔසවා බැලුවා. කිසිම දෙයක් නැහැ. පසුව මම වාඩි වුණා. කකුල් දෙකේ හිරි ඇරෙනතුරු
මෙනෙහි කරා. මෙනෙහි කරනකොට මම දුටුවා දෙපය නිල් වෙලා නිය පොතු සුදු වෙලා. මෙයට හේතු පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. තව ටිකක් වෙලා හිටෙනම් මැරෙනවා. අර කිරි කිරියාමේද මොකද ආත්මරණේ හත්ද? හත්පන. කකුල් දෙකයි ඔළුවයි සීතල වුණා නම් මැරිලා වොන් සෙල්ලන්නේ නැහැ. ඉතින් මේ මනුස්සයා ගෑනිට බයිනු අඬපන් යකෝ දැන් මම මැරිලා උඹට තේරෙන්නේ නැද්ද මෙලා අඬන්න ඕනේ නේ. මම කකුල් දෙක සීතල සීතල වෙලා ඔළුව සීතල වෙලා. ඉතින් ගෑණි අඬන්නේ නැහැ. අපිටත් කියන්නේ අඬන්න කියලා. කකුල් දෙක සීතල වෙලා අඬන්න අපිට ප්‍රශ්නේ නැහැ. මැරුණා කියලා අපිට ප්‍රශ්නේ නැහැ. එහෙනම් මුල් ටිකට ගියොත් තව දාන්නේ ඒකේ පේනවා. ආනපාන බලනකොට ඒක සිවුම් වෙන්නේ නැහැටි. පින්බි මැකිලි බණ්ඩේ කසියුම් වෙන්නේ නැහැටි. ඔන්න වගේ කොයි වෙලාවක හරි අපිට දැනගන්න ඕන තරමුණ සියුම් වෙනවත් එක්කම ඒ ගැසිල්ලක් එනවා. ඒක කරන දෙයක් නෙවෙයි, කෙරෙන දෙයක්. එතකොට මේ සියුම් භාවයේ දකින්න ගමන් ඉරියව්ව පවත්වනයි කියන එක මහා සූර ක්‍රියාවක්. දෙක, ওই විදිහට සතියේ ගෙවෙන හැටි බලන්න පුළුවන් නේද? හරි ඉස්සෙල්ලා කරන්නට කිව්වා වගේ. මේ තිබුණ සතිය දැන් නිතිලා යනවා. ඒක දිහාම බලන්න පුළුවන් නේද? අසූර වීර ධීර ක්‍රියාවක් තමා විසින් ඇති කරන ලද සතියම අනිත්‍ය බව තේරුම් ගන්න. මුදි සත්‍ය බඳගෙන අඬන්න දෙයක් නැහැ. හරියට ඉතා මතු කරගත්ත අරමුණ ගෙවෙන හැටි තියා බලා ඉන්නවා. තමන් ඇති කරගන්න සතියත් කියනකොට පොඩි හැලහැප්පීමක් එනවා, තෙගස්මක් එනවා. ඉතින් සතිය කියන්නේ නිත්‍ය සුඛ සුබ දෙයක් නෙවෙයිනේ. ඒ නිසා හැම දෙයකම ওই ගෙවෙන හැටි බලන්න එකම රසයයි තියෙන්නේ. ඉතින් එතකොට ওই ටික ටික මැරෙන්න පටන් ගන්නවා. කකුල් නිල් පාට වෙනවා, නියපොතු සුදු පාට වෙනවා. තව ඩිංගිත්තක් වෙලා හිටියනම් ඕන කෙලවරක් කරගන්න තිබ්බ වැඩේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මේ අද උදේ පරියංක භාවනා වාර්තාවයි. මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රස්වාසයේ මේ දැනුනේ උඩුතල මතය. මේ දැකපු ආකාරය. පරියංකේ වාඩි වී මුළු කය මුල සිට අගතේ ක්‍රමානුකූලව සැහැල්ලු කරමි. පීඩන හෝ අපහසුතා දැනුණු සියල්ල එක එක ලිහිල් කර සැහැල්ලු කර මම දැන් මෙතනයි කියා සිටින්නි. දෙවනි හුස්මෙන් මගේ සිත ඉබේම ආස්වාස ප්‍රස්වාසයට යොමු විය. ආස්වාසයේ සිහිල් බවද ප්‍රස්වාසයේ යන්තම් උණුසුම් බවද දැනුනි. මුල් ආස්වාස ප්‍රස්වාසයේ හුස්ම රැලි පහ පැහැදිලිව ශක්තිමත්ව දැනුනි. සනීපවක් දැනුනි. හයවැනි රැල්ල වේගෙන් තදින් ඉබේ ඇතුළට ගත්තෙමි. යටිහිතේ සිතුවිලි මතුවිය. සිතුවිලි කුමක්දැයි කිය නොහැක. නමුත් සිත වේගයෙන් ක්‍රියාවන බව දැනුනි. සතිය ආපසු ආස්වාස ප්‍රස්වාසයට ගෙනාවෙමි. සතියේ හුස්ම රැල්ලක් සිතුවිල්ලත් අතර එසේ මෙසේ මාරුවන බව දැක්කෙමි. සමහර විට සතිය ඉබේම ආපසු හුස්ම රැල්ලට ආවේය. සමහර විට සතිය මූල කර්මස්ථානයෙන් පිට වී ගිය බව දැනුණ විට ඒ ආපසු හුස්ම රැල්ලට ආවේය. මුලින් සතිය හුස්ම රැලි පහක් සිතුවිලි වලට ගිය නමුත් භාවනාව අග වෙනකොට හුස්ම රැලි 15ක් එක දිගට කෙරගෙන යා හැකි විය. සක්මන් භාවනාව. බෝමළුවේ සක්මන් මළුවේ මුලට ගොස් ඒ දිහා බලා හිතටගෙන මුළු ශරීරයේ සැහැල්ලු කරේය. මම වම දකුණ වම දකුණ සතියෙන් සක්මන පටන් ගත්තෙමි. වැලිවල සියුම් සනීප තෙත් ගතිය යටිපතුල් වලට දැනුනි. සෙමින් සක්මන් කර මළුවේ අගට ගොස් සෙමින් හැරුණෙමි. විලුඹ එකතැන වැලි සමග ගැටුණු විට හැරෙන විට දැනුනි. වෙනත් අරමුණු සක්මණේ මුල සිට පියවර 10ක් පමණ ගත් පසු යටි සිතේ නාදයක් පියවර රිද්මයට යනවා වැටහුණේය. සක්මණට හුරු විට එහි වේගය පුරුදු පරිදි වැඩි විය. මෙයත් සමගම තාලයේ රිද්මයේ යටි සිතේ වේගයද එසේම වැඩි විය. මළුවේ අගට ගොස් නතර වී හැරෙන විට තාලයේ රිද්මය රුධිරයේ ලේ ගමනේ වේගයට වෙනස් විය. ආපසු ඉදිරියට සක්මන් කර විට එයද එම වේගයට වෙනස් විය. එම නාදයද වම දකුණ දිසාද මාර්ගයෙන් මාරුවට සිත ඉබේම යොමු වේය. පරීක්ෂණයක් ලෙස තාලයේ පාලනය කර හැකිද කියා බැලිය යුතුයි සිතා වම දකුණ එක සිට ගණන් කරාය. මෙසේ පියවර 310ක් වම දකුණ
ගණන් කරගත් පසු ගණන් කිරීම අතහැර වම දකුණ ස්වාභාවිකව මාරු වෙන බවද ශරීරයේ සැහැල්ලු බවද බර පාදයෙන් පාදයට මාරු වෙන බවද මුළු ශරීරයේ ඉදිරියට යන බවද දැනුනේය. පැයක් පමණ මෙසේසක් මන් කළෙමි. අවසානයේදී අවට කැලේ ගස් කොළන් උණුසුම් ආවේ. සනීපයේද සුළඟේ සිසිලද භුක්ති විඳ ආපසු මධ්‍යස්ථානයට පැමිණීමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ට වේවා. මේ මාත්මයේම නිවන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි. මේක විස්තර කරනවා මූල කර්මස්ථානයට යනවා හිචිවිලි වලට යනවා දෙකම සතියෙන් කෙරෙන. ඒක අනිකේවට වැඩි පොඩ්ඩක් ඉස්සරලා තිනවා හිචිවිලි තියෙන කොට සතියෙන් ඉන්න බව දන්න. ආයේ හිචිවිලිෙන්ද ආනපයන් දෙනවා ඒ සතියෙන් සිද්ධ වෙන නිසා අරමුණු ඒ විදිහට මාරු කරාට සතිය කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය කවදද අපිට ඇති වෙන්නේ. අපි හිචිවිලි කාවුන් සතිය කැඩනවා කියලා ඉජාත බඳගෙන අඬන්න පටන් අරගත්තොත් කවදාවත් සතිය වැඩෙන්නේ නැහැ. ඒ නිසා හිත පිට ගියාට අපව අරමුණට ඇදලා ගන්න හදන්න එපා සැක නැත්තම්. උහි යන්නරි. බලන්න මේ චේදී සතියේ ඉන්න පුළුවන්ද කියලා. එතකොට ඒක විශාල දියුණුවක්. ආයේ නැවත අරමුණටම ඇදලා ගන්න එපා. ඇදලා ගන්න සැකනම්. අපි මේ භාවනා වැඩින් නැති අපි කොච්චර බුද්ධඝම කාරුණත් අපි පුදුම සැකයකින් ජීවත් වෙයි. ධර්ම විශ්වාස නැහැ. බුදුන් විශ්වාස නැහැ. සංඝයා විශ්වාස නැහැ. සීල විශ්වාස නැහැ. විශ්වාස නම් උහි යන්නරි නේකයි. ගිහිල්ලා බලන්න මොකුත් වෙන්නේ නැහැ ගිහිල්ලා ආපහු කරගිලා එනවා යන්නෙත් අපි කිව්වට නෙවෙයි ඉන්නෙත් අපි කිව්වට නෙවෙයි මොකටදයි මේකට හිත කරදර ගන්නේ මොකටද මේකට ආතති ගත වෙන්නේ උදියා බලාගෙන ඉන්න ඔය භාවනා කරපු එක කවදාවත් අහක යන්නේ නැහැ සංසාරේටම අහක යන්නේ පිට ගියාට හිත ආපහු එනවා අන්නේ පිට ගිය හිත නැවත අරමුණට එන හැටි ආස්වාද ප්‍රසවාසයේ එන හැටි පිළිබඳ විතරක් ලියනවා නම් ඒක තමයි හොඳම කර්මස්ථාන වාර්තා ඔය අනම්මනම් ඔක්කොම වටපීසෙව වැඩක් නැහැ පිටිකේ හිත නැවත ආනපනට එන එක උන්ට අත්දකින්න අත්දකලා රචනෙට ඇතුල් කරන්න එහෙමනම් කමඨාන සුද්ධ වෙනා නිකම්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාවේදීත් අනිත් වේලාවල එහා මෙහා යාමේදීත් දෙපයට සිත යොමු කර සක්මන් කරමි. ටික වේලාවකින් නිතින්ම සක්මන් කළ හැක මෙනෙහි නොකරමි. සිතුවිලි ඉතාමත් අඩුයි. එදිනෙදා ඇවිදීමේදී මෙසේ සක්මන් කිරීමෙන් විඩාවක් නොදෙනි. කරන වැඩේද පහසිය. තව දුරටත් කළ යුත්තේ කුමක්දයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ කරන ධර්ම සේවයට යම් ප්‍රමාණයක් කිරීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා. මේ වගේ කකුල් දෙකේ පතුලේ හිත තියාන ධක්මමලුවක් කෙරුවත් කොහෙ ගියත් ඇවිදින බව දැනගන්න පුළුවන් නම් ජීවිතේ පුරාවට අතුල්පතුල් දෙකේම හිත තියාගෙන ඉන්න මොන්න වැඩක් කරත් විවේක වෙහස වෙන්නේ නැහැ. ඔය බොරුව තන්නේ පචයක් කොයි කතා කරන්නේ මේ মালටි ටාස්කින් කරනවා වැඩ ගොඩක් කරනවා කියලා තම්බීකට ගණන් ගන්න දෙයක් කරන දේ අතුල්ලොටයි පතුල්ලොටයි හිත තියාන කරන්නේ කද්දාකත් මාංශයක් වෙන්නේ එහෙමනම් කොහොමද බුදුරජාණන්සේ දවසට පැය 18ක් ගන්න වැඩ කළ අවුරුදු 45ක් කවදාක සැරප දෙයක් පාවිච්චි කළේ නැහැ කොහොම හිටියේ මේ කොරණ මගුලන්නේ බුබ්බඩේ කම්මැලියෝ බත් බූසෝ කරන වැඩේ චරිචුරු ගන්න චරිචුරු කරන්නේ මොකද මේ සතියෙන් නෙවෙයි ඉන්නේ සතියෙන් ඉන්නවනම් දුවන වාහනේ බැටරි චාර්ජ් කරන්න ඕනේ නැහැ බැටරි චාර්ජ් වෙනවා ඒ නිසා අකුල් දෙකේ විතරනේ අතුල් දෙකටත් හිත දාලා කරන ඕන දෙයක් හිතින් කරන්න කදාකත් වෙහසක් වෙන්නේ. පුදුම විශ්වාසයක් තියෙනවා, පුදුම විවේකයක් තියෙනවා, පුදුම උදකලාවක් තියෙනවා. ඒක තමයි අපිට ලැබිලා තියෙන මානව අයිතිවාසිකම. ඉතින් අපි අනුන්ගේ වැඩ කරලා, අනුන්ගේ හරක් බලලා, අතරපාරට වෙහසයි, ටෙන්ෂන්, ෆ්‍රස්ට්‍රේෂන්, පැනික්, ડિප්‍රෙෂන්, බයිලා. ඔය කීර දිනේ උන්ටත් පිස්සු. ඔයවට වෙච්චේ උන්ටත් පිස්සු. ඒ මොකද මේ සතිය කියන මේ සරල කාරණාව දන්නේ. ඒසිසාව කකුල් දෙකද මනං හිත අද් දෙකරක් දාන්න දාලා මේ සාසලේ තියෙන සීළු කටයුතු කරන්න මොකක්වත් වෙන්නේ නැහැ. අන්තිමට මට කියනවා සීළු කටයුතු කරන්න කොහෙ යන ශක්තියක් ලැබේවද මොකද්ද කියලා ලියලා තියෙනවා. මොකද්ද කියලා තියෙන්නේ? ශක්තිය දෙහිදී. ඒ කොහෙද යන එකක් හම්බේවා කියලා ලියලා තියෙනවා. කොහෙවත් දෙන්නේ තොපි කරපියව. ඔය කරන්නේ උන්ට මම කියන්නේ කරපියව මේ ආතනෙ වැඩ කරපියව. මොකද්ද ඉවිය මොකද්ද ගුණාර පැක්කුවේ ලියලා තියෙන වෙන එක.
ඔබ වහන්සේට ධර්ම ශ්‍රේණිය හා ධර්ම ප්‍රචාරය කිරීමට සියලු ඔය ඒකට කිව්වේ මොකද කොහෙද යන ශක්තියක් ලැබේවා කියලා කිව්වේ කොහෙද යන ශක්තිය නැහැ ඕගොල්ලෝ වැඩ කරුවොත් විතරයි මේකේ හරියන්නේ એટલે උන්ට භාවනා කරලා උන්ට වැඩ කරමු ඒකට මට ගලිය ගාගා වැඩ ගන්න පුළුවන් මටම වැඩ කරන්න කියන්නේ නැපා කියන්නේ ලියලා තියෙන එක හරියට කියවන්න බෑනේ හරි අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස. පරියංකේදී මම දැන් මෙතන ලෙස සතිමත් වෙමි. එවිට උදරයේ ඉහළ පිම්බීම හැකිලිම ප්‍රකට වුනි. එවිට එයට සතිමත් වෙමි. ඒ නොදෙනී යමින් පපුවේ මැද ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රකට වුනි. ආස්වාසයේ සීතල කරමින් යන අයුරුද ප්‍රස්වාසයේ ඊට උණුසුම්ව යන අයුරුද අද්විතීයයි. මෙසේ විනාඩි 5ක් 10ක් පමණ සතිමත් වන විට එම ස්පර්ශ ලක්ෂයේ වෙනස් වී උගුර මැදට එතනින් වම්නාස් කුහරයේ ස්වල්පයක් ඇතුළු තැනකට පැමිණ එතන ස්ථීරව පිහිටයි. එතෙන් සිට ආනාපානයේ සියුම් වීම ආරම්භේ. මෙම ක්‍රමික සිදුවීම නැවත නැවත සියලු පරයන්කවල සිදුවුනි. පරයන්ක කාලයේ විනාඩි 45ක් පැයක් පමණ පහසුවෙන් සතිමත්ව සැහැල්ලුවෙන් ගත වේ. නමුත් දැන් කයට සතිමත් වන විට සිත එතරම් පිට නොයන නමුත් ආනාපානයේ පපුවේ උගුරේ ප්‍රකට නොවේ. නාස්පුඩුව ඇතුළත ඇත්තෙත් නැති ආකාරයට යම්තම් දැනේ. ආනාපානයේ වෙන්කොට හඳුනාගත නොහැකි අතර අරමුණු ඇති නැති ස්වභාවයක් තුළ පහසුවෙන් පැයක් පමණ සැහැල්ලුවෙන් තීන මිද්දෙන් තොරව සතිමත් වෙමි. නමුත් විචිකිච්ඡාව ඇති වී වැඩෙන බැවින් එය දුරු කිරීමට උපදෙස් පතමි. මෙම කරගෙන යන ක්‍රමයේ හරිද යන සැකය ඇත. සක්මන් භාවනාව වම දකුණ ලෙසද ඔසවනවා තබනවා ලෙසද පහසුවෙන් කරගෙන යමි. යටිපතුලේ ලනුපැදුර වදින තැන්වල තද ගති දැවිල් ඇතිවෙන හැටි සියල්ල මොලොක්ව පවතින හැටි විලුඹේ සිට මහපටැඟිල්ලතෙක් පොළොවට තදවන තැන්වල රේඛාව වම් කකුලේ ආකාරයකටත් දකුණු කකුලේ තවත් රේඛාවක් දිගේ බල සම්ප්‍රේෂණය වීමත් නිරීක්ෂණය කළෙමි. එදිනෙදා කටයුතුවල නිහඬව සතිමත්ව බොහෝ විට කටයුතු කරමි. සිත පිට ගොස් නැවත පැමිණීම මෙසේ නිරීක්ෂණය කළෙමි. නැවත මූල කර්මස්ථානයට සිත පැමිණෙන විට හරියට වතුර භාජනයකට වැටී තිබෙන ඡායාව සුළඟින් දෙතුන් වරක් කම්පා වී සෙලවි ඉන්පසු නොසෙල්වි පවතින අයරින් මූල කර්මස්ථානයේ චිත්ත රූපයක්සේ සෙලවෙමින් කම්පණය වෙමින් දෙතුන් වරක් එක උඩ එක පහළ වී ඉන්පසු ස්ථාවරව පවති. මූල කර්මස්ථානයේ මෙසේ මතුවන විට සිතෙන්ම සකස් කරන දෙයක් බව පෙනුනද ස්ථාවර වූ පසු හැබෑවටම ඇති දෙයක් නිරීක්ෂණය කරන බව හැඟේ. සිත මනාව සතිමත් ඇති විට පමණක් මෙය පෙනේ. නැත්තම් එතන යම් දුරකට අසතිමත් බවක් ඇත. වරහන් ඇතුලේ මුලා වෙන ස්වභාවයක්. ඔබ වහන්සේට සියලු යහපත සැනසෙල්ල උදා වේවා. තෙරුවන් සරණයි. විශේෂයෙන්ම පිටගියේ හිත නැවත අරමුණට එන හැටි බැලුවොත් මේ හොඳ උපමාවක් දීලා තියෙන්නේ. කඩපතකින් විශේෂයෙන්ම කඩපතේ වතුරකින් මුණ දිහා බලනකොට ඒ වතුර හෙල්ලෙන්නේ නැත්තම් මූණ හොඳට පේනවා. වතුර හෙල්ලුනොත් මූණේ ඡායාව ඇදුණාට නැති වෙන්නේ නැහැ. ආයෙ කරබනිනකොට ආයෙ ඡායාව පේනවා. ඉතින් වගේ අපි දවස පුරාම සතියින් ඉන්නේ අපි දන්නේ නැහැ. මරෙන්න ගහන සතිය නැහැ කියලා සතිය නැති එක චිත්තක්ෂණයක් ඉඳන් ජීවිතේ. සර්වචන්සේ සඳහන් කළා තියෙනවා සතාදිපතෙය සබ්බේ ධම්මා කියලා. අපි කරන හැම වැඩකම සතිය තියෙනවා. අපි මේ නැහැ කියලා පුරුදු වෙච්ච නිසා නැහැ කියලා චෝදනා කරන නිසා සතිය නැහැ කියලා අඬවෝ ගැවට තියෙනවා කියලා බැලුවොත් තියෙනවා නැහැ කියලා බැලුවොත් නැහැ. ඒ නිසා කාලකන්ණියෙකුට කවදාවත් සතුටුමත් වෙන්නේ නැහැ. ඒක බලන්නෙම නැහැ කියලා. නෙමෙයි තියෙනවාමයි කියලා බැලුවොත් තියෙනවා. ඉතින් ඒක ජීවිතයක් ඇතුළත කරන්න පුළුවන්ද? පරියන්කක් ඇතුළත කරන්න පුළුවන්ද? සක්මුණක් ඇතුළත කරන්න පුළුවන්ද කියන වෙනම දෙයක්. නමුත් අපි ඒ ප්‍රභවයේ තියෙන අපේ ඒ භව සම්පත්තිය හැම කෙනා ගාවම තියෙනවා. අපි ඒකට අපි සිංහලෙන් කියන්නේ ජීවිතේ මල් විහිම් පල්. අමිලාම් කියන මට සතිය නෑනේ සතිය කැස්ස නිසා කරනවා සතිය වැස්ස නිසා කරනවා සතිය මැස්සෙක් නිසා කරනවා කියලා අයියෝ චෝදනාපත්
මැස්සෙකුට පුළුවන් ද සතිය කඩන්න? වැස්සෙකුට පුළුවන් ද වතුරේ ඡායාව වෙන ගතිය නැති කරන්න? කැස්සෙකුට පුළුවන් ද වතුරේ ඡායාව වෙන ගතිය නැති කරන්න? කරන්න බෑ. ඒ නිසා හැකි සංඥාවෙන් කරන්න තුන්වෙනි දවසේනේ. තව දවස් 3-4 යනකොට අපි කියයි ඕන කරන පුළුවන් නම් කඩපන්. කඩන්න බෑ. අපි යනවා ඉස්සරහට. තෙරුවන් සරණයි ගෞරවනීය හිමිපාණන් වහන්ස. මම විසින් කරන ලද සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාවේදී නිරීක්ෂණයට ලක් වූ සංක්ෂිප්ත වார்த்தාවක් ඔබ වහන්සේට ඉදිරිපත් කිරීමට අවසර දෙන මෙන් දෙපා නැමෙද අවසර පතමි. කොළ කීයක් තියනවද? කොළ කීයක් ලියලා තියනවද? කොළයක්. ආ එහෙනම් සංක්ෂිප්තයි. නැත්තම් සංක්ෂිප්ත කියලා පටන් ගත්තොත් කොළ තුනක්වත් කියවොත්. භයානක වචනයක් ඔය සංක්ෂිප්ත කියන්නේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාව සඳහා වැලිමලුව ලනුපැදුර සහ ටයිල් පොළව යොදා ගතිමි. මෙම සක්මන් මම සක්මන් කිරීමේදී පාදයේ එසවීම ඉදිරියට ගෙන යාම සහ තැබීම යන අවස්ථා නිරීක්ෂණය කෙරිණ. පොළවේ පතිත තිබූ පය එසවීමට හා ඉදිරියට යැවීම යන අවස්ථාවල කිසිදු ස්පර්ශයක් ඇති නොවිය. පය පොළවේ තැබීමේදී ලනුපැදුරේ මුල් අවස්ථාවේදී රළු ගතියද පසුව මොළොක් ගතියක්ද දැනුනි. වැලි පොළවේ පාදයේ ස්පර්ශ වෙත්ම එහි තෙක් ගතියද සමහර ස්ථානවල වියලි ගතියද ගල් කැට සහ තරමක් ලොකු වැලි කැටද ස්පර්ශ විනි. එහිදී තද සහ රළු ගතියක් දැනුනි. ටයිල් පොළවේ පාදයේ ස්පර්ශ වෙත්ම එහි මුදු බව ලෙසත් මුදු බවත් සුමුදු ගතියක් දැනින. වඩාත් සතිමත්ව බැලීමේදී පොළවේ තිබූ පය එසවීමේදී සහ තිබූ ස්පර්ශය නැති වී නැවීමේදී නැවිත ආවේ. මේ සෑම අවස්ථාවකම මනිස්කාරය කළ අතර ඇති වී නැති වී යන බව වැටහුණි. සක්මන පමණක් නොව අනෙකුත් ශාරීරික ක්‍රියා කිරීමේදීද ආරම්භය සහ කරගෙන යාමත් එහි අවසානයත් නිරීක්ෂණය විය. පරියංක භාවනාව. සතිමත්ව පරියංකව පරියංකයේ මුළු කයට අරමුණු කළෙමි. මුලදී ආස්වාස ප්‍රස්වාසයේ දැනිනි. සතිමත් වීමි. එවිට නාසිදුරු දෙකින්ම ආස්වාසී වූ බව දැනින. ප්‍රස්වාසයේ ගැනද සතිමත් වීමි. එවිට ප්‍රස්වාසයේ ඉතාමත් සුළුෙන් සිදුවන බව දැනිනි. මෙලෙස කිරීමේදී ආස්වාස ප්‍රස්වාස ක්‍රමයෙන් සිහින් වී නොදෙනී ගියේය. මුළු කයම අරමුණු කළෙමි. උදරය ක්‍රමයෙන් උස් පහත් වන බව දැනුනි. ඉතාමත් සුළු වේලාවකදී මුළු කයම නිශ්චල විය. කිසිවක් නොදැනෙන තත්ත්වයකට පත්විනි. හිස විටින් විට ඉදිරියට නැමෙන බව පහත් වන බව දැනින. පරයන්ක කාලයේ අවසානයේ වන තුරුම මෙම තත්ත්වයේ පැවතුනි. ගෞරවනීය හිමිපාණන් වහන්ස දිනපතා අපගේ කමඨහන් සුද්ධ කරමින් සුත අනුග්‍රහය සඳහා අවස්ථාවචිත ධර්මදේශනයක් පවත්වමින් අපව දිරිමත් කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බවත් පතන්නා වූ යම් බෝධියක් තිබේ නම් එයද සිතූ පරිදි සුඛ පටිපදාවෙන් අවබෝධ වේවා. මේකේ ලස්සනට ලියලා තියෙනවා පය ඔසවනකොට අර පයේ තිබුණ තදගතිය නැති වෙන හැටි වැටෙනවා. පොළොවත් එක්ක ස්පර්ශ නැති වෙන ආයිති නැති වැටෙනවා. මෙන්න මේ වගේ බලන්න කයෙන් හිත තියාගෙන කයෙන් හිත පිට යන හැටි, කය නොදෙනී යන හැටි, ආස්වාස ප්‍රසවාසී ගිවෙන හැටි, ස්පර්ශේ නැති විලා යන හැටි, ඒක බැලුවනම් ඕක තමයි බහන ඉහෙළම ඉනිපෙත්ත. කකුල ඔසනකොට අර පොළවේ තියෙන ගතිය නොදෙනී යනවා. ආයෙ තියෙනකොට දැනෙන. ආයෙ නැතිලු. මේ දැනෙන හා සමාන වාර ගණක් නැතිවීම සිද්ධ වෙනවා. මේ නැතිවීමට බය නිසා තමයි අපි සංසාරේ අපරාධි මාර්ගාක්ෂික වෙන්නේ. නැති වෙන්නේටි පොඩ්ඩක් බලන්න. ඒක කරන්න බෑ සතිමත් තියා සතිය උග්‍ර සතියක් තියෙන්න ඕනේ. මේ වරදින හැටි දකින්න. අතපසු වෙන හැටි දකින්න. අසතිමත් වෙන හැටි දකින්න. හිත පිට යන හැටි දකින්න. අරමුණ ඉවර වෙන හැටි දකින්න. බලනකොට මේ ලෝකේ තියෙන හරියක් තියන්නේ දුක ගෙවෙනවා දකින්න කියන එක තැප්පක්. තියෙන හරියක් තියෙන්නේ දුක ගෙවෙනවා දකින්න පුළුවන් නම් සැපක්. එතපි අපි දුක හට ගන්නවා බන්නවා ගෙවෙන හැටි දකින්නේ නැහැ. මේක එක තැනක පෙන්නනවා දුක පය තැබීම වශයෙන් පේනකොට පය තැබීම පය ඔසවනකොට නොදිනිය යන හැටි දකින්න පුතුමාකාර නිවනක් අපේ අස්පනා අපිට තියෙනවා. ඒකම පුරුදුකරනද නොකානොබි කිරුව පාඩුවෙන් මොනම දෙයක්වත් නොකර මේ ගෙවෙන හැටි බලනද
පුදුමාකාර ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා වාර්තා කිරීම හොඳයි සංක්ෂිප්ත වුණාට. දැවට දැවතත් පය ඔසවන ඔසවන වාරේ අර තිබිච්ච දැනීම නොදෙනිය නැහැටි. තිබුණු සතිය කැඩෙනා වගේ පේන හැටි. කයේ තියෙන සතිය නොදෙනිය නැහැ. ආශ්‍රව ප්‍රසවාසයේ නොදෙනිය නැහැටි. බලාගෙන ඉන්න හැම සද්දයක්ම නොදෙනිය නැතනක් තියෙනවා. හැම වේදනාවක් නොදෙනිය නැතනක්. හැම ආශ්‍රව ප්‍රසවාසයක් තියෙනවා. අන්න ඒකට ගියා නම් ඒක තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ගෙවෙන හැටි දකිනවා, ක්ෂය වෙන හැටි දකිනවා. ඒක භාවනා ඉහළම ඉනිපෙත්ත. ඒක වෙනකොට ප්‍රෙෂර් එක නැග්ගේ නැත්තම් පුදුමයි. ටෙන්ෂන් ආවේ නැත්තම් පුදුමයි. ගිඩිනස් ආවේ නැත්තම් පුදුමයි. ඒකයි පුරුදු කරන්නේ. අතිගෞරවනීය පූජනීය නායක ස්වාමින් වහන්සේ, මම ආනාපාන සති භාවනාව පුහුණුව ලැබූ යෝගාවචරයෙක් මි. මාහට පූර්වක්ෘතිය නිමවන විට සිත ඒකාග්‍ර වේ. ඉන්පසු මා කළ යුත්තේ කුමක්දයි නොදැන සිටින්. ඔබ වහන්සේ පෙන්වා දුන් මඟ පෙන්වීම හා උපදේශ අනුව සිත කයෙහි පිහිටුවා ඒ කෙරෙහි විමසිලිමත්ව ඌයෙමි. එවිට ශරීරෙහි නොහෙක් ස්ථානවල කැසීලි ස්වභාවයක් ඇති විය. එම කැසීලි වේදනා ස්වභාවයක් ඇති වෙමින් නැති වෙමින් ක්‍රමයෙන් නැවත හට ගනිමින් විනාශ වෙමින් නැත්තටම නැති වී යන ආකාරයේ දෙස විමසිල්ලෙන් බලා සිටීමි. ඉන් විනාඩි 5ක් පමණ පසු නැවත වෙන වෙන ස්ථානවලින් කැසීලි ස්වභාවේ හට ගැනීම. මේ ආකාරයෙන් පැයක කාලය ගත වී තිබුණි. ගෞරවනීය නායක ස්වාමින් වහන්ස, මම සක්මන් භාවනාව පුහුණු කර තිබුණේ නැත. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම යටතේ පුහුණු වූයෙමි. ටයිල් පොළව මත, ලනුපැදුර මත, කොන්ක්‍රීට් පාර මත හා සක්මන් මළුවේදී විලුඹට, යටිපතුලට සහ පා ඇඟිලි අග යන ස්ථානයට දැනෙන වෙනස වටහා ගතිමි. ඒ අතර ක්ෂණයක් නැගී එන සිතුවිලි නිරීක්ෂණය කළෙමි. ක්ෂණයෙන් මතුවෙන සිතුවිලි වහා නැතිව යයි. නමුත් අරමුණු අත් නොහැරම සිටිමි. අරමුණට බාධාවක් නොවේ. ඒ වාසියම ලක්ෂේ ඇති වෙලා නැති වෙලා යයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මම නිවසේදීද ජීවත් වන්නේ බෝඩින් කාරියක් වගේ. මම තනියම විසීමට ඉතා ප්‍රිය වෙමි. එම නිසා ඥාතීන් එන විට අකමැතිවත් ඉක්මනට පිටත් කර ඇරීමට කටයුතු යොදමි. ඔව්, එහෙම කරන්න එපා. අර වගේ කෙනෙක් කවුද දන්නේ මේ අයෝ නෑදෑයෝ අයියෝ නෑදෑයෝ නෑ බෑ කියනෝ නම් කවුරු නෑයා තමයි. එහෙම අපම එලවන්න හොඳ නෑ. ග්‍රීන් ටී ටිකක් දීලා තේ ටිකක් දීලා ඉපා යන්න අනේ ඉන්න ඇගේ ඇලි 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 පවසයි කියලා එල්ලිලාමයි ඉන්න තියෙන්නේ අයොත් එක. මම කරන්නේ ඒකමයි. කියෝ කියෝ මම මරම කිව්වයි කියලා කරගන්න එපා. ඉන්පසු මගේ පෞද්ගලික වැඩ කටයුතු කරගැනීමේදී වරාය ඇතුළ හිස පීරීම, දත් මැදීම, රෙදි සේදීම, තරප්පු පෙළ නගින බහින වාරයකදී පාසා ඒ දෙස මනසින් බලමින් ඒ කෙරෙහි සිහිය පවත්තුමි. ගෞරවනීය ස්වාමින් වහන්ස, මාගේ මේ පිළිවෙතෙහි යම් දොසක් ඇතනම් මා කෙරෙහි අනුකම්පා කර මග නොමග පහදා දෙන මෙන් කරුණාපූර්වකව ඉල්ලා සිටිමි. ඔ මේ කියලා තියෙන කයේ නලියන ගතිය එක වෙලාවකට නැති වෙනවා. ඒක තමයි මේ හැවිලි ඉගෙන ගත්ත දේ. ඉතින් ඔක භාවනා නොකරත් නැති වෙනවා මරණ ගම. ප්‍රශ්නේ තියෙනාට මරණට පස්සේ ඔක බලා ගන්න කවුරක්වත් නැති එක. දැන් ජීවත් වෙද්දිම නිවන දකින්නවා. ඒ කියන්නේ නැති වෙනවා ජීවත් වෙද්දි දකින්නවා. ජීවත් වෙච්චි දකින්න ජීවිතේ මැරලා. මොකක්වත් නැහැ. ඔච්චරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔච්චරයි ධර්මයේ කියන්නේ මේ ජීවිතයේදීම නිවන් දකින්නවා කියන ඕකට. නිසරණනේ ප්‍රධානම පාඩේ in this life itself. මේ ජීවිතයේදීම දකින්න මලකුණා. උඹට මේ අපනෝල් දාන්න ඔක්කොයි බය වෙන්න ඔක්කත් කළු කුමාර දෘෂ්ටි කියනකො මොකක්වත් තෝන්නේ නැහැ. උඹ නැති වෙන හැටි බලන්නකො. එක වේදනාවක් නැති හැටි බලන්න අන්තිමට බලන්න පුළුවන් ඇඟම නැහැ. දැන් ලෙඩියම ලෙඩා මලේ. දැන් තමම අනිච්චාව තසංකාරා උපාද වය ධම්මිනෝ පච්චිත්වා නිරුජ්ජන්ති තේ සංූප සමෝ සුකෝ කියලා මරණුසුති කරනවා. ෆොයි නාගි තියෙන ඔක්කොම හැඳි ඇවිල්ලා යනවා හිටන්නේ. දැන් එතකොට ඉතින් බලන්න කවුරුත් නැති කයි ප්‍රශ්න. මේ ජීවත් වෙද්දි මේක වෙලා බැලුවනම් අන්න බුදුන් අන්න ධර්මයේ ඉන්සාව පොඩ්ඩක් හොඳට කය දීලා බලන්න. ඔක නල්ල නලිය 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 ඔක නැති වෙනවා. ඒ ප්‍රශ්නේ අප වෙනවා.
අන්නේ මැරෙන හැටි බලන්න පුළුවන් නම් උකයි ජීවිතයේදීම මේ ජීවිතයේදීම නියම දකින්නවා කියන්නේ උක දකින්න. ඒක නියම ඕනියම් කරලා නෙවෙයි ස්වභාවය. නැවත නැවතත් මැරෙන්න ලැබේවා අපි යනවා ඊගා ප්‍රශ්නේ. ස්වාමින්වහන්ස් භාවනාවට අදාළ ප්‍රශ්න අවසන්. බෑ බෑ කියවන්න බෑ දැන් වෙලාව ගිහිල්ලා ඉවරයි. අදාළ නැති ප්‍රශ්න මොකට ඉදිරිපත් කරන්නේ? ඒක දාන්න අන්තිම දවසට ප්‍රශ්න නැති වුණොත් ගන්න. එහෙමයි ස්වාමින්වහන්ස්. ඉතින් අපිට තියෙනවා විනාඩි 55ක් විතර කාලයක් සක්මණෙන් පස්සේ කොහමද ඉදිරිපත් කරලා තියෙන වාර්තා හොඳයි. අපි දවස් ගානක් භාවනා කරනකොට ලැබෙන ප්‍රගතියක් පේන්න තියෙනවා. කාටවත් හැකේකුත් නැහැ කරන දේ. ඒක එහෙම යන්න ඕනේ. හැබැයි මේක තව මන්දිකම තියෙනවා. ඒ නිසා අපි සමූහයක් වශයෙන් මේ දේම අඛණ්ඩව උදේ පටන් ගත්තාම නිින්දට යනකම් එක දිග්ගටම පවතින දේ පිළිබඳව වාර්තා කරන්න පුරුදු වෙන්න. එච්චර ලස්සන රචනයක් මුළු ලෝකෙම නැහැ. ඒක ඇහෙන්න සලස්සන්න අනික් යෝගාවචර. ඒතර බණ්ඩ අපි ඔක්කොම එකයි. එක එක්කත් ඉස්සර වෙලත් නැහැ. එක එක්කත් පස්ස වෙලා නැහැ. හරීම නියතමානයි. හරීම අහිංසකයි. වෙච්ච දේ විච්ච හැටියට ලියන්න. ඒවන දවස් 10 භාවනාව ගොඩාක් වැඩ ගන්න පුළුවන්. ඉතින් අපි ඒ නිසා මේ ප්‍රකාශයත් එක්කම ප්‍රශ්න විචාරත් වැඩ පිළිවෙල සටහන් නිමා කරනවා. නැත්නම් නිමාව සටහන් කරනවා. අපි නැවත තුනට රැස් වෙනවා පරියංක භාවනාවක්. සම්බන්ධ වෙච්ච සීල දිනාඩම තෙරුවන් සරණයි. සාදු